ලංකාවේ මාර්ගවල යම් යම් පුද්ගලයන් මිය යන බවට පළ කරමින් අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රවෘත්ති නිර්මාණය කර බෙදාහැරීමක් සිදු කරනු ලැබුවා. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළා. ඇත්තටම ලංකාවේ මහා මාර්ගයක අද මේ වන විට ලංකාවේ කොවිඩ් මරණ 61ක් පමණ වාර්තා වෙලා තිනවා. මේ 61කින් එකම එක මරණයක් පමණයි මහා මාර්ගයේ සිදුනේ. නමුත් විශාල වශයෙන් පුද්ගලයන් මාර්ගයේ අද වැටෙමින් මිය යන බව මේ ප්‍රවෘත්ති සඳහන් කර තිබුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණය අනුව පුද්ගලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ ගැන තවදුරටත් විමර්ශනය කිරීමේදී පුද්ගලයන් 32 දෙනෙක් පමණ කණ්ඩායමක් විසින් මේ ආකාරයට කටයුතු කරන බවට තොරතුරු තියෙනවා. දැන් ඒ දෙදෙනෙක් හොයාගෙන තියෙනවා. එකයි ජපානයේ විසින් ශ්‍රී ලාංකිකෙක් බවට සැක කරන තැනැත්තෙක්, අනිත් තැනැත්තා හෝ තැනැත්තිය ඔස්ට්‍රේලියාවේ විසින තැනැත්තෙක්. දැන් ඔවුන්ගේ විස්තර අපි ලබාගෙන තියෙනවා. ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන මේ ගැන අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කොමන හරි දවසක ලංකාවට පැමිණෙනවා නම් මම ආගමන විගමන බලධාරීන්ට ඒ විස්තර ලබා දීලා තියෙනවා. හුදකලා කිරීමේ නියෝගය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 24ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. එම පොලිස් බල ප්‍රදේශ 24න් 6ක පිහිටා ඇති ආයතන කිහිපයක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සාමාන්‍ය පරිදි විවෘත කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කරන්නේ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර කොමන ප්‍රදේශයක සංචාරය කළද නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බවයි. විශේෂයෙන් මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය කර ඇති අතර එය උල්ලංඝනය නිකරමින් කටයුතු කළ පුද්ගලයන් 27 දෙනෙක් අද පෙරවරු 6න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම පසුගිය ඔක්තෝබර් 30වනදා සිට මේ දක්වා කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳ සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් කටයුතු කළ පුද්ගලයන් 290 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.